අයිබෝන් අදත් අපි හම්බ වුණා මේ මේ මගේ ගේසරා තියෙන වෙදුරු ගහ වෙදුරු ගහේ වැටුණු ගෙඩියක් කලන් කකා මේ කතා කරන හරි රායි ඔබට බය නැතෝ කියන්න පුළුවන් කෙලින්ම කෙලින්ම කිසි කොන්දේසියක් නැතෝ කියන්න පුළුවන් වස විස නැති කියලා කඩෙන් ගන්න එක වසවිස නැහැ කියලා ගහලා තියෙන එක තමයි හරි සැකයි වසවිස තියනවාද කියලා ගොඩක් මේ කොන්දේ මේ වෙරළු විශේෂයෙන් හොඳ වෙනව මේක කියන්නේ ඇපිටයිට් කියලා ඇපිටයිට් එකට හොඳයි කියන කෑම කන්න රුචිය ඇති කරන්න හරි ප්‍රයෝජනවත් වෙනවා කියන වෙරළු හොඳයි මම වෙරළු ගෙඩිය කාලා ඉවරයි ඉසුකලා අතරින් හිතෙන්නේ නමුත් කරන්න දෙන්නේ බොබැදගත් මට ඊට වඩා හොඳයි මාත කතා කරන්න පටන් ගන්නෙ මේ වගේ දේවල් කන්න හම්බ වෙන්නේ ගංගොල මිනිස්සුන්ටද කියලා කියනවා නැත්නම් කියන නගරේ අපිට කොහෙන්ද ඕවා කියලා කියනවා නෑ හරි නගරයක් හරි විදියට සැලසුම් කරලා හදාගත්තු පරිසරය තියෙනවා වෙරළුත් තියෙනවා කොසුත් තියෙනවා ඕන තරම් තියෙනවා සැලසුම් කිරීමේ වටින්නේ එදේ තේරුම් ගන්න මට කොළඹට යන්නේ විනාඩි කොටුවට යන්නේ විනාඩි 20ක් විතර යන්නේ සීග්‍රගාමී දුම්රි සාමාන්‍ය මන්දගාමී දුම්රි යනවනම් පෙළකඩට විනාඩි 40ක් විතර යන හැමතැනම නවතනවත් යන නිසා ඒ දුර හොඳයි මට මගේ නිවස පිටලා තියෙන තැන මේ වගේ ගස්සල් ගොඩක් එක්ක ඒව යට ඉඳන් ඒවයි සෙවන ලැබෙමින් ඔබට කියන්න ලැබෙන එක කොච්චර දෙයක්ද වැදගත් අදහසක් මේ අදහස හා සමහරුන්ට හිතරි දෙන්නත් පුළුවන් හැබැයි මොලේ තියෙන අයි නොනම් හිතරි දෙන්නේ මම මොකද්ද මේ කියන්නේ යන්නේ පෙළකලාට මේ හොඳට කාපු බීපු ජන් පරිසරයේ ඉඳලා කොළඹ ඇවිල්ලා හදිසි පතිංචි වෙච්ච එහෙම නැත්නම් විවිධ හේතු කාරණා මැද ඇවිල්ලා කොළඹ නතර වෙච්ච අය පෙළකයි කියන්න කැමති අපි ඉන්නේ කොළඹ එනි කැපිටල් එකේ කතා කරන විදිහත් පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා ඉංග්‍රීසි දන්නේ හරියට ඒක වෙනම දෙයක් වචන දෙක තුන තමයි දන්නේ සෝ අනේ මන්ද මට අපිට ඉතින් ඔය වෙරළු නම් හම්බ වෙන්නේ හරිය මාරුයි ගම කොහෙද ඇවිල්ලා කිව්වොත් ගොඩා දුර ගම වෙරළු කෙරිය ජීවිතේට කාලා නැහැ වගේ හැබැයි මේ තත්ති පොඩ්ඩක් මොලේ හදාගන්න ඉගෙන ගන්න දැනුවත් වෙන්න කාන්තාවෝ මේ ගතිගුණය වැඩිම දකින්න ලැබෙන්නේ කාන්තාවන්ගේ ඒත් මෙහෙම එකකුත් තියෙනවා දැන් අද්දගම් වල ඉඳන් කොළඹ නගරයට ඇවිල්ලා ටික දවසකින් ලොකු වෙනසක් ඇති වෙන කාන්තාවන්ගේ ලක්ෂණේ වෙන එකක් දැන් මේ පරිසරයේ මේ ඉඳගෙන ඉදවසේ කසාද බැඳලා ස්වාමි පුරුෂයත් එක්ක කොහොම හරි විදේශගත වෙලා පදිංචි ඡායගේ තියෙන වෙන පැටර්න් එකක් පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා මන්නම් ගිය තැන්වල එහෙම නැහැ හරීම උතුම් මන්ද මේ මතක් වෙන්නේ ඔය අවසාන වශයෙන් මං ගියේ ගිය අගෝස්තුයේ ගිය අවුරුද්දේ අගෝස්තුයේ ස්කොට්ලන්තයට සහ එංගලන්තයට මහින්ද සමරසිංහ මහත්තයා මගේ මිත්‍රයා ඔහුගේ බිරිඳ දයාවර බිරිඳ ශශි සමරජි අවුරුදු 30 ගණනක් ඒ සමරවීර මේගොල්ලෝ අවුරුදු 30 ගණනක් එහෙ ඉන්නකොට දැන් සිංහල අමතක වෙන්න ඕන අනේ නෑ පුතයි පුතු දෙන්නයි දුවයි ඉපදිලා තියෙන්නේ එහෙ ඒ වුණාට ඒ අයට සිංහල කතා කරන එක හොඳට තේරෙනවා සිංහල අර අපි තරම් හැඩ නැතුවට සිංහල කතා කරනවා
බලන්න කොච්චර හොඳද කියලා. සිංහල භාෂාව තේරෙනවා. මම කියන්නේ මොකද්ද දන්නවද? මේක හරි වැදගත් ඔබට. දැන් මේ වෙලාවේ මේ කොරෝනා වෛරස් කතන්දරේ නිසා විදේශගත වෙලා ඉන්න ගොඩක් දෙනෙක් මෙහෙම උත්සාහයක් දරනවා. ලංකාවේ හිටියනම් ඉවරයිනේ කොච්චර කෙරුවත්. එහෙම කියන අය ඉන්නවා. අපිත් අනාථ වුණා නේද කියන අයත් ඉන්නවා. සල්ලි කොච්චර හිව්වත් මොනවට දන්නේ. අපේ රටේ හිටියනම් බලන්නෝ දැන් හොඳයිලු අපේ රට. එහෙමත් කියනවා ප්‍රවෘත්ති අහලා. ඉඳලා හිටලා ඉතින් බූරු වැඩ කරන මිනිස්සු දුකකින්ද තමයි මේක පැතිරෙන්නේ. ඒ කරන දැන් නෑ කුඩුකාරයෝ ගංජකාරයෝ කී දෙනෙද අප්පා මේ රටේ. දැන් හැමෝම එහෙම නෑනේ. අපේ රට නොයෙකුත් ලෝකේ රටවල් දිහා බැලුවාම පස්සේ පුදුමාකාර හොඳයි මේ වෛරසයට මුහුණ දෙන ආකාරය. අපි නැවතත් හමුදාවට රජයට ඒ පරිපාලන ව්‍යූහයට වෛද්‍යවරුන්ට සාත්තු සේවිකාවන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මං කියන්නේ මේකට එහා ගිය එකක් අර නිකන් කෙලින්ම වෙස්ටනයිස් වෙච්ච ෆැමිලිස්. අනේ අපේ පුතානම් සිංහල දන්නේ නෑ, යට ඉතින් සිංහල නෑනේ මෙහෙන්නේ ඉපදුනේ කියන අයත් ඉන්නව ගොඩක්. එයයි එහෙම කියන්නේ ආඩම්බරින්. එහෙම කියනවන මොන හරි අඩුවකුත් ඇති ඒගොල්ලන්ගේ. එහෙම දෙයක් ඕනේ නෑ. තමන්ගේ ස්වදේශීය භාෂාව පුරුදු කරන්න ඕන. දැන් හදිසි අවස්ථාවේ පවුල් පිටින් එන්න උනා ලංකාවට. ඇවිල්ලා ලංකාවේ පදිංචි ඉන්න උනා. දැන් කාපංකො වැඩි. දැන් ළමයින්ට සිංහල බෑ. මොකද කරන්නේ? උන් වෙනම වෙනම ඉන්න ඕන පරිවර්තකෙයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලංකාවේ සිංහල මිනිසුන්ගේම ළමයි සුද්ධ වෙලා. ඕක එක පැත්ත. ඕකේ උඩ අනිත් පැත්ත හරි භයානකයි. ග්‍රාමීය පරිසරෙන් ආපු කාන්තාව ඉන්න මේ නාගරිකව පදිංචිලා වටා පිටාවේ පෙලකයි කොස්තම් බන්න දන්නේ. පෙලකය පොඩි මාළු කන්නේ නැහැ. අපි කන්නේ ලොකු මාළු විතරයි. මෙන්න මෙහෙම මෝස්තරක් තියෙනවා. හැබැයි මේ මෝස්තර වලට නියමිත වැටේ දෙන්නේ සාමාන්‍ය වෙලෙන්දා. දෙල්කඳ පොලේ මම බලාගෙන ඉන්න එක වෙලාවක ඉන්නකොට චිත්‍රපටි රූගත කරගීමට ගිහිල්ලා පොළ අයින ඉන්නකොට ඉවනස්සේ අඳුර ගත්තා. මම ඇත්ත කතා කළා. මහත්තයා කොහොඳ ඔයම කතා කර කර ඉන්නවා. ඔය ඉන්නසි මාළු ලෑල්ල ගාව හිටියේ. මට රඟපාන්නත් තිබ්බේ මාළු ඉක්ුණන මනුස්සයෙක්ගේ චරිතයක්. ඉතින් මේ ඉන්න අවස්ථාවේ එතනට ආවා. අර කොහේ හරි තැනක අයිනක කාර් එක නවත්තලා ඇති. කාර් එකකින් ආපු නෝනා කෙනෙක් බව තේරෙනවා. කොහොමද තේරෙන්නේ? එයා මෙහෙම යතර කරකෝ කරකෝ එන්නේ. මේක ශ්‍රී ලංකාව සිංහලෙන් බෑ. එයාට කතා කරන්න හරි අමාරුයි. කකුල් දෙක දිහා බැලුවාම පේනවා ඒ කොහේ හරි ඈත ගමක එක්කෙනෙක් කියලා. ඒක වෙනම දෙයක් නේද? කන්ද මාරු වුණාට සතාගේ පුල්ලි මාරු වෙන්නේ නැහනේ. එහෙම එකකුත් තියෙන ඒවා ඉඳ හිටලා තමයි පණින්නේ. මෙහෙම කළා අහනවා කීයද තලපත්? තලපත් කීයද? අර නිකන් වල් මේ තලපත් කියලා කීයදයි කියලා ඇහුවනම් මාළු විකුණන මිනිස්සයා අපිට දඬුවම් දෙන්නේ නැහැ. මේ මගේ ඇස් දෙක ඉස්සරහම මේ කාන්තාවට දඬුවමක් දුන්නා. මේ මාළු විකුණන මිනිස්සෙක් ඇවිල්ලා මේ වෙලාවේ වටේ යනවා. ඒ අයගේ සද්දේ ඔය ඇහෙන්නේ. හොඳ වෙලාවට මාළු විකුණන එක තමයි මම කතා කරන්නේ. ඉතින් මේ නෝනට කියන පුතේ මේ මල්ලි මේ නෝනට මේ මැඩම්ට අන්දනවා. මාළු විකුණන එක කියන අන්දනවා මේ මැඩම්ට. අපේ ලංකාවේ ගොඩක් කාන්තාවන්ට ලාලේසිම අඳන්න පුළුවන් වචන තමයි මැඩම්. මැඩම් කිව්ව ගමන් ගෝණී නැතුව යනවා හෙන උට. මොඩකම තමයි. ඒවත් එක්කම ඊළඟ එකක් තියෙනවා. මොකද අධ්‍යාපනයක් නිසි විදියට නැති එක. මගදී කවුරු අර එම්බෙලා ගියක් කරේ වාගෙන මොන විදියකින් හරි මන් දන්නේ නැහැ විදිය කොහොමද කියලා.
මොන විදිහකින් හරි වාහන කට්ටක් ගත්තාන් පස්සේ ඊට පස්සේ යන එක වෙනම දෙයක්. මෙන්න මෙහෙම මෝස්තර ගොඩක් තියෙනවා. හැබැයි මේ දිහා බලන් ඉන්න මිනිස්සු ගොඩකුත් ඉන්නවා. අර මනුස්සයා කරපු වැඩි තමයි මැඩම් ටොයි ඕකෙන් දාන්න පාර හොඳකින් දාපන් තලපත් කියලා කියලා. තලපත් කියලා කපලා දැම්මා. නෝන එක අරගෙන ඉතුරු සල්ලි රුපියල් 10ක්ද 20ක්ද තියලා ගියා. ඕකේ තියාගන්න කියලා යතුරු කරකෝ කරකෝ කුණු මාළු කැල්ලක් අරන් ගියා. මං කොහොමද දන්නේ කුණු මාළු කැල්ලක් කියලා. මාළු විකුණන මනුස්සයා කිව්වා නේද? ওই මාළු කැල්ල එපා. අර හොඳ මාළුකින් දාපන් කියලා. ඒ කියන්නේ සෞත්විච්ච මාළු කැල්ල. ඒක දුන්න ගානට අන්දලා. තලපත් එදා මං අහන දවසේ ග්‍රෑම් 500ක් රුපියල් 300යි. නමුත් මෙයා අර මැඩම්ට විකුණුවේ 450ට. ඒත් සෞත්තු මාළු කෑල්ලක්. බොරු තනතුරු සහ බොරු ප්‍රභාව පෙන්වන්න ගිහිල්ලා සල්ලිත් නැති කරගෙන ආත්මයන් නැති කරගෙන එනවා. මාළු විකුණන මහත්මයාගෙන් මම ඇහුවා ඇඳුවා නේද මැඩම් කියලා. ඒක හරි වාත්‍ය මාළු කපට ගමන් කියන්නේ මට. ඒක හරි වාත්‍ය. ඔය ගෑනුන්ට මැඩම් කිව්වම මාරු උඩෑමක් කියන්නේ. ඉතින් අපි තියලා තියෙන පොඩ්ඩක් දන්නේ නැද්ද ඔයගේ උන් කෑවා මොකද සෞතු මාළු කැල්ල කික කෙලල ඇරියා. ඔන්න ඔහොම කිව්වා. ඒ නිසා බොරු මහන්තත්වයක් ගන්න ගිහිල්ලා තීන දේත් නැති කරගන්න එපා කියලා සියලු කාන්තාවන්ගෙන් සහ මේ ගණේට කාන්තාවෝ වගේ වැටිලා ඉන්න පිරිමින්ගෙන් මම ඉල්ලා සිටිනවා ඉතා ගෞරවයෙන්. ඔය හොඳට චාම් විදියට යන පුද්දලෙව ඉන්නවා අපි දැකලා තිනවා. ලංකාවේ නම් යරයක යන හිටි බලන් ලංකාව ඇඳුම ඈ කොහොමද ඇඳලා යන්න ඕන? ඔව්. ඔන්න ඔහොම අහනයි ඉන්නෝ. එහෙම අහන්නේ නෝගතුන්. මගදී සල්ලි කිය කර යත ගාගත්තු යොම්. ඒක නිසා මෙතනි අපි වැඩ කරන්න ඕන මෙතනින් නෙමෙයි. හැම වෙලාවම ඒ වගේ හැසිරෙන සියලු දෙනා බුද්ධිමතුන් නොවෙයි නෝගතුන්. හොඳ උගත් මනුස්සෙක් වෙනකොට අර සියලු ආටෝප සාටෝප අරන් දානවා. චාම් මනුස්සෙක් වෙනවා. සුන්දර චාම් මනුස්සෙක් වෙන්න ඔබට ආරාධනාව. මම ජයලාල්.